සුබ දවසක් වේවා මම ඔන්නම ගඳනවා ගන්න ලෞකිකව භාවිත කරන මට සර් ප්‍රශ්නයක් කරගෙන ඉඳලා මම මුලින්ම ප්‍රශ්න කියවන්න මේ ප්‍රශ්නේ තියෙන්නේ පතුලේ අරය 6 cm උස 12 cm තුනේ කුහර කේතොත් සම්පූර්ණ ජලය පුරව පැත්තක දිග 8 cm සමලිත දවස පතුලක් සයිස් භාවිත කරන වක්‍රම ලැබේ එතකොට මුලින්ම ගන්න කේතේ ජල පරිමාව r හසලස් වෙයි එතකොට මුලින්ම කේතේ පරිමාවයන් උම r හසලස් එතකොට පරිමාවයන් සූත්‍රය දරගන්න ඕනේ ඒකත් දෙල දින මේ පාර එකක් ඔන්න වීසා බලන්න එක වේදීම තුනයි IR වර්ග H තවද මේක ආදේශ කරමු එක වේදීම තුනයි එහෙම වෙනවා I දැම්ම මම ආදේශ කරන්නේ R R R වර්ගයේ H ට 12 හරි එතකොට මේ තුනයි මේ 12යි තුනෙන් කවල මෙතන හතරක් ගන්න එතකොට V උත්තර 4යි pi r වර්ගයේ හරි මුලව ප්‍රශ්නය ඕක කරා ඊට පස්සේ දෙවෙනි වාරය වාජයේ ජල කඳ උස x නම් x සමාන pi r වර්ග වේදීම 16 බව පෙන්වන්න මේක තමයි කරලා කියන්නේ x නම් එතකොට මේ කේතයේ තියෙන ජල පරිමාව සමය දොස් පදයන්සයි වාජය දන්නා මොකද මේක දෙන්න පරිමාව ඒක පිරන පරිමාවට සමාන වෙනවා ඒක සමාන වෙනවා ඔනේ සමහර සපත්තක් සයි බාජේ පරිම විදැස් කරනවා එකෙන්නේ 8වරක් x මේ එතකොට 64යි x වර්ගය එතකොට පරිමාව දෙක සමාන වෙනවා අපි v සමාන v ඩෑෂ් නම් 64යි x වර්ග x මේ දව 64යි x සමානයි 4යි pi r වර්ගය නේද සමලම් කරන්නේ දෙවැන්න 64 බෙදන්න. ඉතින් මේක සූර වෙනවා. තව රේන 16යි. අර x සමානයි r වර්ග බෙදීම 16යි. එතකොට මේ කොටස් දෙක හදාගන්න දී අපිට ලොග් ගන්න ඕන ඕනේ. මේ කොටස් දෙක අපිට ලෙන්සින්ම හදාගන්න. එතකොට බලන්න ඊළඟ කොටස. කියන්නේ තුන්වෙනි කොටස. pi සමානයි 3.14ද? R සමාන 8.2 cm දෙලෙසගෙන ලෞකිකව භාවිතයෙන් x යගේ සරණ. එතකොට අපි කොහොමද ඒක හොයන්නේ? දැන් අපි මෙන්න මේ ගැප් එක හොයන්න ඕනේ. ඒක තමයි එකෙන් තමයි හදා ගන්න. අපි මොකද කියන්නේ නම් තුන්වෙනි කොටස කියලා. හරි. තුන්වෙනි කොටස x සමාන 5r වර්ග වේදී උදාස x සමාන 5r වර්ග බෙදීම 10. අපි ඊට පස්සේ මොකද කරන්නේ? කලින් මේ වගේ අපි p සමානයි කියලා ගත්තා. ඒක මේක x සමාන කියලා ගත්තා. අපි ඊට පස්සේ ලබු ගන්නවා නේද? අර දෙපැත්තම ලබු නම් කියලා ලබු x සමාන ලබු ඊට පස්සේ අපි ආදේශ කරනවා. 2.14 වර 8.2 වර්ගයේ බෙදීම 16. ඔබ ආදේශ ගන්න එක ඊට උඩින් කරගත්ත තවලන්න මෙහෙ උත්තර කරගත්තා තවලු. ඊට පස්සේ අපි වෙනවා අද කඩා ගන්නවා නේද? ඒක ලඝු x සමානයි ලඝු 3.7 ධන ලඝු 8.2 වර්ගයේ තින ලඝු 16. එතකොට මේ පිළිවෙල ලියාගෙන ඉවරට එනවා. ඊට පස්සේ අපි කරන්නේ දර්ශක තියෙන මොලට ගන්න වැඩි කිරීම වෙන ඒ වගේම ලෞක බලන සංඛ්‍යාව තියෙන අන්න ඒ කියන්නේ විද්‍යාත්මකව ලියා ගන්න. එතකොට එන්න ලඟු 3.14 වර 10 බිඳුව. මොකද ඒ විද්‍යාත්මකව කියන්නේ. එතකොට මේ දර්ශක තියෙන 8.2 වාගේ. එතකොට අපි මොල කිරීම කරේවා ලඟු 8.2 10 බිඳුවනේ. හරි ඊට පස්සේ අනිත් එක මේක දෙන්නේ ලඟු 16 එක විද්‍යාත්මකව 1.6 වර 10 පළවෙනි වර. එතකොට මෙච්ච මේ පේ විදියට ගත්තම අපිට දැන් තියෙන ලඟු බලන්න. එතකොට අපි ලඟු බලමු. එතකොට ලඟු බලද්දී මේ පළවෙනි එකේ 3.14 ලඟු බලන්න. එතකොට ඕක පූර්ණ අංශ 0.1 0.1 දශම. ඔර අපි ලඟු බලන්න 31.4 49 6 9 කියලා. හරි.
අපි දැන් මේ දෙවරා ලඟ බලන්න ඕනේ 8.2 කියන. එතකොට ඒකේ පූර්ණාංශ බිඳුවයි. ඒකද මේ 10 බලයේ පූර්ණාංශ කියන්නේ ඒකේ බිඳුවයි දැසුන. දැන් අපි ලඟ බලන්න ඕනේ 82 ගන්න. 82 ගේ ලඟ බලන්න ඕනේ 91.38. ඊට පස්සේ ලඟ 1.6. එතකොට ඒකේ පූර්ණාංශය එකයි නම් මොකද 10 බලයේ විද්‍යාත්මකව ගලීම එකයි. එතකොට 1.6 කියන්නේ 16 බිංදුව වලම හරිනේ. ඒක එතකොට 20යි 41ක් වෙනවා. හරි ඊට පස්සේ අපි මේ ගොඩ කරන්නේ මේ ගොඩ කරගමු. 2.4යි 9යි 10යි නම් මෙහෙම ලියා ගන්නවා. මේ ගොඩ කරන දෙනවා 1.82යි 2යි 7යි 9යි. 1.82යි 2යි 7යි 9යි කියලා ගොඩ කරගමු. අඩු කරන්න ඕනේ 1.2 4යි 1යි. එතකොට අපි මෙන්න මේ දෙක සුළු කරන්නේ ඉස්සර. එතකොට 1.4යි 9යි 6යි 9යි වෙවිලා මේ දෙක අඩු කරනවා සුළු කරනවා. එතකොට 1.6යි 2යි 3යි 5. 6යි 2යි 3යි 5ක් වෙනවා. මේ මේ දෙක සුළු කරනවා. එකයි දශම එකයි දෙකයි බිඳුවයි හතර ඇටිලොක් බලන්න. එතකොට ඇටිලොක් බලන්න මේ දශමාංශයේ කොහෙද තියෙන්නේ කියලා බලන්න. එතකොට 1200 හතර කොහෙද තියෙන්නේ ලම්බෝතේ බලන්න. මේක තියෙන්නේ 13 1 9. එතකොට 13 1 9. එතකොට මේක ලියන්නේ මම කලින් හිටියේ කිව්වාගේ මේ මේ ඇටිලොක් බලපු ලියන්නේ පොක විද්‍යාත්මකව කරේ. එතකොට එකට පස්සේ තමයි දශමද තියෙන්නේ. වාර එතන ඇටිලොක් බලපෙක තියෙනවනේ අන්නේ ඒක තමයි 10 බලයේ විදිහට එන්නේ. එතකොට මේක උතන 10 වැඩි කරනවා කියන්නේ දශමක මෙතනට එනවා. 13.19 එතකොට x. එතකොට x සමාන 13.19 සෙන්ටිමීටර. එතකොට මේ වගේ තමයි ලඟ වල භාවිත කරන කතාව. එතකොට තලින් තියෙන එක බලනවා මේ වීඩියෝ එක බලනවා. එතකොට නම් ඊළඟට යන පුළුවන් විභාගෙට යන ඕනම ගන්න මේ විදිහට හදාගන්න. එතකොට අපි ලව් පාඩම මෙතන ඉවර කරනවා. අපි ඊළඟ පාඩමට තමයි. එතකොට සුබ දවසක්.